අයිබෝන් මගේ island life youtube channel එකට ආදරෙන් පිළිගන්න island life channel එක පටන් ගත්තේ මගේ loving sri lanka කියන travel program එක කරන් තමයි මුලින්ම channel එක හදන්න හිටියේ ඒ වුණාට ලංකාවේ තත්ත්වයේ අවුල් හින්දා ලංකාවේ ඇවිදින්නත් අමාරුයි petrol නෑ ඉතින් ඒ අන්තිම මිනිස්සුන්ට ගොඩක් මේ වෙලාවේ ප්‍රශ්න තියෙනවා ඉතින් මං හිතුවා සාමාන්‍යයෙන් මම යන තැන් ඊට පස්සේ මම ගිහින් හම්බ වෙන විශේෂ පුද්ගලයෝ එමේම අයත් එක කතා කරලා ඔයගලන්ට දෙයක් ලබා දෙන්න කියලා ඉතින් ඒක හින්දා තමයි මේ island life channel එක පටන් ගත්තේ මේ දවස් ටිකේ ඇත්තටම මේ videos කරන්න මම වාහනයක යන්නේ හේතුව මේ petrol නෑ කොහෙවත් අනිත් එක වාහනයකට ගහම මේ බොහොම ටිකයි petrol වැඩ කරන්නේ වාහනවල ඒ හින්දා ඊට පස්සේ මම මේ මගේ හිතවතෙක් ඉන්නවා බලංගොඩ එයත් එක්ක කතා කරගෙන ඉන්නකොට මට අදහසක් දුන්නා බයික් එකක් හදලා ඒක පතිමු කියලා ඉතින් මම මේ බ්ලොග් එකත් එක්ක මේ බයික් එකත් එක්ක තමයි දැන් යන්නේ වැඩි විස්තර ටික අපි යත් එක්කම කතා කරමු ඉන්නවා නුවන් මල්ලි නුවන් කොහොමද මෙයා තමයි ඉස්සල පෙන්නමුකෝ මේක ඉතින් මේක තමයි මේ මෙයා මට හදලා දුන්න බයික් එක කොහොමද ගවුද පොඩ්ඩක් පිටිපස්සට අර පැත්තට පේන්න ඇයිද පේන හොදට නුවන් මේක මේ 1980 විතරයි කියන්නේ පොතේ තියෙන 80 කියලාද ඔව් 80 නะ 80 මේ මොකද බයික් එක සුපර් කප් නෑ සුපර් කප් 50 ඒ කියන්නේ C50 ඔව් C50 බයික් එකක් මේක 1980 ඉතින් මම ෆොටෝ එකක් දාන්නම් මේකෙ මේත් එක්කම ෆොටෝ එකක් දාන්නම් මේ බයිසිකලේ තිබ්බ විදිය මේක තිබ්බේ තනිකර පැත්තක දාලා තිබ්බ දිරලා වැටිලා යන්නත් බැරි එන්ජින් එකත් ඔක්කොම මේ ගොඩ දා ගන්න බැරුව තිබ්බ බයික් එකක් ඊට පස්සේ නුවන් කිව්වා අපි ඒක හදමු කියලා මෙච්චර විශ්වාස කරේ නෑ මේ එහෙම එකක් අපි මේ විදිහට මෙයා ෆොටෝස් මට එවුවා මේ වගේ හදන්න පුළුවන් ඒවා මේවා කියලා ඒ නුවන් මේක හදපු විදිහ පොඩ්ඩක් කියන්න කොහොමද කරේ කියලා බයික් එකත් එක්කම පෙන්න පෙන්න කියමුද ඔය මේ ඔරිජිනල් චැසියද කොහොමද ඔව් මේක ඔරිජිනල් තියෙන මොකුත් වෙනස් කරලා නෑ හරි එන්න මේ චැසි ආ මේ මෙතන කපලා තිනවා නේ ඔව් මෙතන මඩ් ගාඩ් එක වෙනස් කරලා තිනවා අපි කපලා පොඩ්ඩක් ඔව් ඊට පස්සේ වෙන ෂොකට් සෝබස් භාවිත කරලා ඔව් එන්ජින් එක හදලා තින්නේ ඔව් CDI 12 ලෝඩ් කරලා තින්නේ. ඔව් මේක එන්නේ මේ මැකින්ටෝ. මැකින්ටෝ. ඔව්. ඒකට පේන්ට් එක වෙනස් කරලා මොඩිෆයි ලයිට් මේ දාලා LED නේ. ඔව් LED. අපි මේ ඔබේ මේ ටයර්ස් ටයර් සයිස් එක වෙනස් කරලා. සයිස් එක වෙනස් කරලා මේක ඔරිජිනල් එන්නේ කීයද? දැන් කීයද? ඔරිජිනල් එන්නේ පොඩි සයිස් එකක් එන්නේ 275යි 17 වගේ. ඔව්. දැන් ඩල්ටින් අපි ඉතින් ලොකු ටයර් සයිස් එකක් දාලා දැන් කීයද 17ද 17 317 දාලා තියෙන මේකේ මීටර එක දාලා තියෙනවා නිකල් මීටර එක ඩිජිටල් මීටර එක ඩිජිටල් අවුවෙන්ද පේන්නේ ඔන්නේ නෝ ලගේජ් එක ඔරිජිනල් එක නේද මේ ඔරිජිනල් ඊට පස්සේ නම්බර් ප්ලේට් එක දාලා තියෙනවා පිටිපස්සේ පැත්තට පොඩි ක්ලාසික් බයික් එක මේ ඉතින් මේ මේක මේ හැන්ඩල් එක වෙනස් කරලා තියනවා නේද? එතකොට දැන් මෙහෙම බයික් එකක් දැන් කාට හරි හදා ගන්න හිතුණා. එතකොට මේ වගේ දිරලා වැටිලා තියෙන බයික් එකක් උනත් හදා ගන්න පුළුවන්ද? ඕනම බයික් එකක් හදා ගන්න පුළුවන්ද? සුපර් කප් බැරෙන්න වෙන ඕන එකක් පුළුවන්. පුළුවන්ද? කොහොමද හදනවන්නේ? දැන් කාට හරි ඕන වුණොත් එහෙම නම්බර් එක දාන්නම් ඔයාලගේ මේ වීඩියෝ එකේ. කාට හරි ඕන වුණොත් එහෙම මොනවාද ඔයාලට බයික් එක ගේන්න ඕනේ? ගේනලා දෙන්න ඕනේ. ගේනලා දෙන්න ඕනේ. ඒකට යන මුදල් බල්ලි කරගෙන කතා කරමු. එහෙම තමයි කරගන්න පුළුවන්. එක එක ඒවා ගණන් යනවා. කරන්න ඕනේ වැඩියක් තියෙනවා. ඔව් මගේ මේ බයික් එක ඇත්තම කතන්දරේ මෙයා මට නිකන් දුන්නේ. මේ මං ඉල්ලුවා මං කැහුවා කීයද කියලා මට කිව්වෙම නෑ. බයිසිකලේ අන්තිමට මට නිකන් දුන්න බොහොම ස්තුතියි ඒකට. හැබැයි ඉතින් මගේ තියෙන හදිස්සියට මෙයා කිව්වා මේකේ මේ ඇන එහෙම අපි ඔක්කොම නිකල් අලුතින් දාමු. ඒ දේවල් කිව්වා මගේ තියෙන හදිස්සියට මං කිව්වා නෑ ඔහොම දෙන්න කියලා. ඒ කියන්නේ ආසාවට මේක පදින්න නුවන් ඉතින් මේ බයිසිකලේ එතකොට මේ වගේ එක පාරේ ගියාට ප්‍රශ්නයක් නැද්ද පොලිසියෙන් එහෙම ගැටලුවක් නේ ගැටලුවක් නැ මේක හරි විදිහට මොඩිෆයි කරලා හරි බර එක්ක වා ඒ ටිකක් බලලා තියෙන්නේ නේද වෙනස්සක් මූත් කරලා නේ
ඔව් මේකේ එනේම පොඩි පොඩි දේවල් ටිකක් හින්දා ඒ අවශ්‍ය කරන අනිත් හැමදේම මේකේ තියෙන අර මේ මොනවද වෙනස් කරලා වෙනස් කරලා නැහැ ඔරිජිනල් එන්ජින් 1980 ආපු එන්ජින් එක කොහොමද එහෙම හදන්නේ මේ දැන් මේ පරණ වෙලා මලකඩ කාපු එක ඔක්කොම ගලව ගලව හදනවා ඔක්කොම සම්පූර්ණයෙන් මුල ඉඳලාම වෙන වෙනම ගෑනවා ඔව් මේ තියෙන මේ තව මොකක් හරි බයිසිකලයක් පෙන්නලා දිනන තවත් ඒ වගේ හදන එකක් මොකද්ද මේ TW ඊතර මේ කාර් මේ මරු කාර් එකක් තියෙනවා මොරිස් මයින් එකක් මේකට එන්ජින් එක තියලාද මේ ඔව් ඔකට තියලා තියෙන 2000cc කැපැසිටියක් තියෙනවා 2000cc කවුරු හරි වාහන පීස් එකක් වෙන්න ඕනේ මේක හදන්නේ මේ ලොකු ෂාට් ලස්සන ටයර් ටිකක් දාලා එරුවා මේ බයිසිකල් වලට අමතරව කාරුත් කරනවා දැන් මේකට මේ ඔටෝ ගිය මේ ඔටෝ ගිය පවිෂ් ස්ටීරියන් ඔව් ඒ කියන්නේ මේක අතට ආවේ මේක එන්ජින් එක කරලා දෙන්න කියලා මේක 1948 පොලිසාරි ඒක නේද ඇතුළේ නම් හොඳට තියෙනවා තාම හදාගෙන යනවා පොක්ස ගන්න එකක් තියෙනවා ඒකත් ඒ විදිහට හදන එකක් නේ එකත් මේ තව මොරිස් ඒවා තියෙනවා බයිසිකල් මේක මොකක්ද හදන්නේ මේකත් මොකක් හරි කරනවා කියලා වගේ CG 15 එක ඔක මොනෝ ෂොක් කරලා පොඩක් ඔෆ් රෝඩ් පදින්න තමයි ඔෆ් රෝඩ් පදින්න මේකත් ඔයාලා ආපු වැඩක්ද නැත්නම් ඔයාගේ එකක්ද ඔයාගේ ඔගලගේ එකක් ඒ කියන්නේ මේගොල්ලෝ එකක් කියන්නේ මගේ ඉස්සරහ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන් මේ මං කව හදන අමුතු වාහන බයිසිකල් දෙන්න මට පදින්න කියලා එතකොට නුවන් දැන් අතර මේ දැන් දුර පළාතක කවුරු හරි ඉඳලා ඔයාට කියලා එක්ක සුපර් කබ් එකක් හරි මොනා හරි එකක් හදා ගන්න ඕමනා වුණොත් දැන් මේ දවස්වල තියෙන පෙට්‍රල් ප්‍රශ්නයි ඔක්කොමත් එක්ක ගැටලුවක් තියෙනවානේ මොකක්ද ඒගොල්ලන්ට කරන්න පුළුවන් ලේසි විදියක් එක්ක කෝල් කරලා ඉවරලා වඩ බඩු ටික දාන්න දැනක් හරි එහෙම වට ඒ විදියට කරගන්න පුළුවන්ද පුළුවන් නැත්නම් අපිට මෙහෙන් මහණේ අරගෙන කම්ප්ලීට් හදලා ඉවර වෙන්න ඒගොල්ලන්ට අවශ්‍ය ටයර් සයිස් අරෝමිය ඒ කියන්නේ වඩ බයික් එක මෙහෙන් අරන් ඔව් මෙහෙන් අරන් එහෙම කරලා එහෙම ගන්න බයිසිකල් තියෙනවද තියෙනවා ඔයා ගන්න මේ එහෙම බයිසිකල් එහෙම ඕන වුණොත් එහෙම කාට හරි බයික් එකක් තෝවාම දාලා ඔව් කව තව තව මොනවාද මේ වගේ නිකන් ලස්සනට හදන්න පුළුවන් බයිසිකල් මොනවද තියෙන જાති තව ඉන්දී 90 පුළුවන් ඉන්දී 90 ගන්න තැපල් නැති ඔව් ඊට පස්සේ CG 15 බෙන්ලි ට්වින් ඕන එකක් කරන්න ඕන හදලා පුළුවන් ඕන එකක් කරන්න කරලා වාට ෆොටෝ එකක් එවන්න තමයි තියෙන්නේ මේ විදිහට හදලා දෙන්න කියලා එතට බයිසිකලේ ඒ කියන්නේ ඉල්ලන විදිහට ඒකට යන මේවත් එක්ක ගන්න හදන්නේ ඒක තමයි මේක මේ දැක්කම ඉතින් මේ හරි ආසයි මාත් වැඩිය සාමාන්‍යයෙන් බයිසිකල් එහෙම කාලයක් එහෙම පැදපු කෙනෙක් නෙමෙයි ඒ වුණාට මට ආසාවක් හිතුණා මේක මේ බයික් එක පදින්න මේකේ මේ මම මෙයාට කියලා විශේෂයෙන් පොඩ්ඩක් තාම ඉල්ලගත්ත මේ මෙන්න මේක මේ මේ මේක මේ USB charger එකක් ඉල්ලගත්ත මං එයාට මගේ ෆෝන් එක charge කරගන්න යන ගමන් ඊට පස්සේ අප මොනා හරි තව දැම්මද මේකට විශේෂ ඒවා දැන් අපිට අපිට තියෙන මේකට පොඩි සයිඩ් මේ බෑග් දෙකක් හදා ගන්න ඕන නේද සයිඩ් බෑග් දෙක අපි මුලින්ම හිතුවා මේක මේ ඩබල් සීට් කරන්න ඊට පස්සේ අපි ඔරිජිනල් එන සීට් එකේ මොඩල් එක දාලා ලගේජ් එකක් දැම්මයි මේක ඉදිරියේදී වෙනස් කරේ මෙයා බයිසිකලේ මට දෙන්නම බෑ කියලා කිව්ව ඉවර නෑ කියලා එන ඒවා මේවා යාට ඩීටේල් හදන්න ඕන කියලා එනට ඉතින් මගේ හදිස්සියට මං ගෙනියනවා අර අතනත් පාරෙන් එහා පැත්තෙත් මයිනර් තව මයිනර් එකක් තියෙනවා නුවන් මේ වගේ ඒවා කීයක් විතර වා කරලා දිනවද 10ක් 20ක් වගේ කරලා දිනවා මොඩිෆයි කරලා ඒ කියන්නේ තිබ්බ ඔක්කොම මලකඩ කාලේ එල්ලිලි ආපුවද කෑලි පිටින් තමයි ඉතින් අර 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 බයි අර මෙන්න මේ කාර් එක දැක්කොත් එහෙම ඔන්න ඔය වගේ ඒවා තමයි මෙතෙන් දෙන්නේ ඉතින් හැබැයි ලේසි වාට ටිකක් හොඳට තියෙන බයික් එකක් ආවොත් ලේසි ඒකට වියදමත් අඩුයි ඒ කියන්නේ ගන්න එහෙම කරන එක්කෙනාට වියදම අඩුයි නේද සාමාන්‍ය එන්ජින් එකයි ඔක්කොම ටික හොඳින් තියෙනවා නේද ඇත්තටම වැඩේ ලස්සනයි නුවන් thank you very much මට මං ඇත්තටම බයිසිකලේ බෑගෙන් මිලදී ගන්න හදනකොට යවගුවා නෑ වට මගේ ගානේ ටැග්ග්ක් දෙනවා කියලා. ඉතින් මේ බයික් එකෙන් තමයි ඉස්සරහට island life vlog එක මම කරන්නේ. ඉතින් බලමු අපි තව බයිසිකලුත් අපි හදන්න හිතන් ඉන්නවා මේ මට මේ vlog එක කරගෙන ඇවිදින්න මොකද රටවටේ මං වාහනේ ගියාට බයික් එක ගිහිල්ලා නෑ. බොහොම පොඩි කාලයක් තමයි මං බයිසිකලයක් පැදලා ඇත්තේ වැඩිම කිලෝමීටර් මං හිතන්නේ වැඩිම පැදලා ඇති ඕනනම් කිලෝමීටර් 50ක් විතර පැදලා ඇති. ඉතින් මම මේ vlog එකත් එක්ක මේ බයික් එකෙන් තමයි යන්න හිතන් ඉන්නේ. මේකෙන් දැන් මං ඔය ඕෆ් රෝඩ් එහෙම යන පුළුවන්ද මේකේ? පුළුවන්. ඕෆ් රෝඩ් කියන්නේ දරුණු ඕෆ් රෝඩ් නෙමෙයි. ඉතින් 50cc එකට ඒ වටත් හරියන විදිහට මේ කරලා කරලානේ තියෙන්නේ. ඔව්. ඉතින් මේ මම මෙයාට මේක හදන්න පටන් ගත්තම කිව්ව දෙයක් තමයි මං යන පාරවල් නම් එච්චර හොඳ නැහැ කියලා. ඒක කමන්නේ නැහැ මං ඒ විදිහට හදලා දෙන්නම් කියලා.
ඉතින් ඇත්තටම යා ලස්සනට මේ බයික් එක හදලා දුන්නා. Thank you very much. කාට හරි ඕන නම් උවමනාවක් තිබ්බොත් බයික් එකක් හදා ගන්න, කාර් එකක් හදා ගන්න අපේ ලුවන් මල්ලි ඉන්න බලංගොඩ. ඉතින් අර අපේ වාසාවෙත් වැඩකරුවෙක්. ඉතින් මේ ඕගොල්ලෝ දුර හිටියත් එයාට කිව්වොත් එහෙන් බයික් එකක් එයා හොයලා ඒ ටික ඔක්කොම ටික හදලා ඒ වට ගෙනියන දවසර විතරයි එන්න තියෙන්නේ. ඉතින් එහෙම කරගන්න පුළුවන්. ඉතින් මේ බ්ලොග් එක මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මෙතනින් පස්සේ මම දිගටම වීඩියෝස් ඔයගලන්ට දෙන්නම් බලන්න. Island Life බ්ලොග් එකේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.